රොසෙල් ටයිල් බාත් වැස උපංග වෙනුවෙන් 30%ක් දක්වා වට්ටම්. ශ්‍රන් විපක්ෂයට කියලා අද වාර්තා කරනවා අද පුවත්පතේ ප්‍රධාන පිටුවේ ඔහුගේ සේආරුවක් අනුව ඒ අනුව අපි දැක්කා වැට්බදු සංශෝධන පටන් කෙටුම්පතටත් ඔහු විරුද්ධව ඡන්දය දෙනු ලබනවා හිටපු ක්‍රීඩා මාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වෙනවා ඒ අනුව අයවැයට එරෙහිව ඡන්දය ලබා දී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ එයින් අනතුරුව ඒ මහතා අනුගමනය කරනු ලබන දේශපාලන ස්ථාවරය පිළිබඳව මෙතෙක් වාර්තා වී නැතත් ඒ මහතා ස්වාධීනව කටයුතු කිරීමට නියමිත බව වාර්තා වෙනවායි කියලා තමයි අද පුවත්පත කියන්නේ ඒ අනුව රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අද විපක්ෂයට යන්නට සූදානම් කියලා කියන ඉතින් ඒකම ඔහු කියනවා ආණ්ඩුව දැන් වැඩ කරන්නේ කේලම් වලට සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැත්තේ කේලම් නිසා කියලා කියනවා කේලම් නම් ඉතින් නේද අපේ ඉතිහාසයේ පුරාවටම අපේ ජාතිය විනාශ වෙන්නටත් මුල් උනේ කේලම් ඕනෑම රටක් ඕනෑම ආයතනයක් ඕනෑම පද්ධතියක් බිඳ වැටෙන්නට මේ කේලම් කියන ඉතාමත් කැතසිරිත හේතු වෙන්නට පුළුවන් දැන් අද අරුණ පුවත්පත කියනවා ඒ වගේ කේලමක් නිසා ලැබිය යුතු දේවල් නොලබුණු දෙදෙනෙක් පිළිබඳව රොෂාන් රණසිංහ මහතාම අනාවරණය කරනමයි කියලා අපි අරුණේ ඒ තොරතුර බලමු ඔහු සඳහන් කරන්නේ මෙන්න මෙහෙම කතාවක් ලොහාන්ට දිලුම්ට කැබිනට් පුටු අහිමි වුණේ කේලම් නිසා වාරිමාර්ග හා ක්‍රීඩා මිති දුරේ අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ දේශපාලනයේට නව පරිච්ඡේදයක් මෙවින් මාධ්‍ය සාකච්ඡාවක් මුල් වරට ඊයේ 12 වෙනිදා දහවල් 12 පසු විනාඩි 12ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්ුණා ඒකත් නේ වාරිමාර්ග හිටපු ඇමතිතුමා මහවැලි කේන්ද්‍රයේදී තමයි පැවැත්ුවේ 12 වෙනිදා 12 වෙනි මාසේ 12 වෙනිදා 12යි 12ට තමයි තිබ්බේ ඉතින් ඔහු සඳහන් කරේ මේ දෙදෙනාට අර මං කලින් කියපු දෙදෙනාට අමාත්‍ය දුර අහිමි වුණේ කේලම් නිසා කියලා ඉතින් මහජනතාවට කඩේ නොයවා 69 ලක්ෂයක් වූ ජනතාව වෙනුවෙන් ලබා දුන් පොරොන්දු වෙනුවෙන් තමා පෙනී සිටින බවත් රට වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස ලෝකයේ සිටින මෙරට වැදගත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා කියන ඉතින් සිය දේශපාලන ගමන සමග පාර්ලිමේන්තුවේ සිටින තවත් මන්ත්‍රීවරුන් එකතු වෙනු ඇතැයිද ඔහු කියනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225න් 150ක්ම ජනතාව විසින් ගෙදර නතර කරනු ඇතැයි මන්ත්‍රීවරයා කියනවා ඉකුත් වසරේ මේ 23 වෙනිදා පැවති කැබිනට් ඇමති දුර සංශෝධනයේදී ලොහාන් රත්වත්තේට සහ දිලුම් අමුණුගමට කැබිනට් ඇමති දුර අහිමි වී තිබුණද විවිධ පුද්ගලයන්ගේ කේලම් නිසා උන්ට කැබිනට් ඇමති දුර ලබා නොදීමට ඇතමුන් කටයුතු කළ බව ඔහු කියනවා ඉතින් මහජනතාව පාරට නොබැස සිටින්නේ ඉදිරි මැතිවරණයකින් පිළිතුරු දීම සඳහා බවයි මන්ත්‍රීවරයාගේ අදහස ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව වැඩිදුරටත් රොෂාන් රණසිංහ මහතා කියනවා අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න